හදවතින්ම ඔබතුමාට අපි ආශිර්වාද කරනවා. ඔබතුමා දේශපාලනය තුළ රැඳෙන්න ඕන කරන කෙනෙක්. විශේෂයෙන්ම අපේ කැලණිය ඔබතුමාට නියෝජනය කිරීමට ශක්තිය ලැබේවා කියලා මම දවසේදී ප්‍රාර්ථනා කරනවා. මං කවදාවත් දේශපාලනේ තාම ඉන්නව තාම අයින් වෙලා නැහැ. මං අයින් කරාට අයින් වෙන්නේ නැහැ. මම සෝනට යන දවසට කණත්තර යන්නම් දැන් නයි යන්නේ පාර්ලිමේන්තුවටම. මාධ්‍ය වේදී මහතුරුන්ගෙන් අධ්‍යක්ෂකව කළ සමාව ඉල්ලනවා. මම එකතෙන් වෙලා මැරෙන මිනිහෙකුත් නෙවෙයි. මම පණුව ගහලා මැරෙන මිනිහෙකුත් නෙවෙයි. කැලණියට යම් සේවයක් ඉතුරු ටිකක් කළා තමයි මම මැරෙන්නේ. නැවත මට කැලණියට සේවය කරන්න අවස්ථාව දෙන්න කියලා මගේ ප්‍රාර්ථනාව. කැලණියේ ජීවත් වෙන අය හොඳටම දන්නවා එතුමා කැලණියට මොනවද කළේ කියලා. කැලණියේ තාමත්ම සුළු වැස්සකට උනත් ගම් වතුර ගලලා අපහසුතාවයට පත් කරලා පීඩාවට පත් කරපු ජනතාවට ඒ කාලේ වකවානුව තුළදී එතුමා දියත් කරපු වැඩපිළිවෙල නිසා තාමත්ම හොඳට ඒ වැසි ජලය බහැරවන විධික්‍රමය තාමත් මොහොතින් සකස් කරලා එතුමා හිටපු කාල සීමාව තුළ ඒ වගේ වෙසනයක් ඇති කරන්නට එතුමා ඉඩකඩ දෙන්නේ නැහැ. අද නැවතත් ඒව අබලන් වෙලා මුලින් තිබුණු තත්ත්වයට පත් වෙලා තිබෙනවා. ඉතින් ඔබතුමා කරපු වැඩ කොටස මොනතරම් හොඳද කියලා කාරණේ අපිට ඉස්මතු වෙනවා. අද දවසේදී ඒ නැවතත් ඒ දුරු විපාකය විඳින අවස්ථාවේ අද මේ රටේ විශාල ජන කොටසක් මේ කැලණි පාලම භුක්ති විඳිනවා බොහොම කැමැත්තෙන්. කාලයක් ඔය පාලම හදලා ප්‍රවේශයක් නැතුව කාලාන්තරයක් තිබුණා මේ ඒක භුක්ති විඳින්න නැතුව පාලම හදලා. නමුත් යන්නේ එන්න බෑ. මොන්සිලු ඇමතුමා පත් වෙලා ආවයන් පස්සේ මේක දැකලා අපිත් එක්ක සාකච්ඡා කරලා ඉතාමත්ම කෙටි වකවානුවක් තුළදී සෑහෙන කාලයක් ගත්තේ නැහැ බොහොම කෙටි කාලයක් තුළදී වන්දි ගෙවන්න ඕන අයට වන්දි ගෙවලා පාල හදලා ඒක විවෘත කළා. අද දහස් ගණනක් ඔබතුමා මේ ඒක ප්‍රයෝජන වෙන්නේ නැහැ. ඈ ඒක කළේ ඔබතුමා. ඒක කවුරුත් නෙමෙයි. අර බෝධිය ළඟ වංගුව මේ ලුක් කරගන්න බැලුව මොනතරම් දෙගලුවද කියලා අපි කවුරුත් දන්නවා. ඔබතුමා හැම නෙමෙයි උපක්‍රමශීලීව ඒක ලොකු කරලා මිනිසුන්ගේ පරිභෝගය සඳහා ඒක සකස් කළා. ඉතින් ඒ වගේ විශාල සේවාවක් සිද්ධ කළා. කැලණි විහාරස්ථානයටත් ඔබතුමාගෙන් වෙච්ච මෙහෙවර මම අමතක කරන්නේ. මේ කැලණි විහාරයේ සුද්ධ නගරේ තිබුණු පාරවල් අබලන් වෙලා තිබුණේ. නිකම් මතක් කරපු ගමන් මේ ඔක්කොම කාපට් කළා. කාපට් කළා ඔක ගිනන් ලෑසෙනකොට ඔබතුමා මහා මාර්ග දෙපාර්තමේන්තුව මතක් කළේ මේ මට නායක හඳුර මුණ බැහින්ද බෑ මේක කළේ නැත්තම්. මේ විදිහට ඔබතුමා බොහොම දක්ෂ විදිහට කාගෙන්වත් පීඩාවක් ඇති නොවන විදිහට මේ සුද්ධන කරේ මේ පාරවල් ඉතාලම අදත් අපි පාවිච්චි කරන්නේ ඒ ඔබතුමා කරපු දේ. ඉතින් ඒක අපි හැම වෙලාවම අනුස්මරණය කරනවා සිහි කරනවා. මම ඒ නිසා තමයි ඔබතුමාට කියන්නේ කැලණියේ ජනතාව ඔබතුමා අමතක කරන්නේ නැහැ. ඔබතුමා අමතක කරන්නේ. ඒක මොකද අපි කරපු දේවල් අපි දැක්කා කෙලෙහි ගුණ අපිට තියෙන. ඒක ඒක ප්‍රකාශ කරන්න කොයිම වෙලාවකවත් මම අකමැත්තක් දක්වන්නේ නැහැ. බෑනතු ඍජුව ඒ දේ ප්‍රකාශ කරන්නට මම කැමති බව දක්වනවා. මොකද 1966 ඉඳලා තමයි මම මේ කැලණි විහාරේ ඉන්නේ. ඒ කාලේ තමයි මේ ගමේ තිබුණු ස්වභාවය සංවර්ධනය කරපු ආකාරය, മന്ത്രിවරු වැඩ කරපු ආකාරය මට ප්‍රත්‍යක්ෂයේ තියෙන අවබෝධයක්. මේ සීමාව තුළදී ඔබතුමා පමණයි එකම മന്ത്രിවරයා හැටියට, ඇමතිවරයා හැටියට මේ කැලණියේ අවශ්‍යතා හඳුනාගෙන ඒක සම්පූර්ණ කිරීම සඳහා කටයුතු කරපු කෙනෙක්. ඒ නිසා හදවතින්ම ඔබතුමාට අපි ආශිර්වාද කරනවා.
ඔබතුමා දේශපාලනය තුළ රැඳෙන්න ඕන කරන කෙනෙක්. ඒ රැඳිලා මේ විශේෂයෙන්ම අපේ කැලණිය ඔබතුමාට නියෝජනය කිරීමට ශක්තිය ලැබේවා කියලා මම මේ වන් දවසේදී ප්‍රාර්ථනා කරනවා. අපිට ඔබතුමා අවශ්‍යයි. අපිට කියන්න ඕනද ඔබතුමා මේ කන්සර්ට් ඇවිල්ලා පිළිතුරු වගේ ආධුනික වතාවත් කරලා අද මොකද්ද මේ විශේෂත්වය? ඔයාට විශේෂයක් වුණාට මම උපන්නේ රෝහණේ සිංහල බෞද්ධයෙක් හැටියට. මම හැමදාම කියන්නේ මම දකුණේ රෝහණේ. මේක මට අලුත් තැනක් නෙවෙයි කැලණි වෙහෙර. මේ ගෞරවනීය සිද්ධාස්ථානේ මානායක ආමිරු මං ඉඩ ලැබුණ හැම වෙලාවකම ඇවිල්ලා වැඳලා පුදලා ආශිර්වාද අරගෙන යන්නේ. අද අපිට ආරංචින විශේෂත්වයක් කියලා. ඔව් අද මගේ උපන් දිනේනේ. ඉතින් උපන් දිනේ වෙනුවෙන් අත්වසේ වෙනදත් මම එනව නමුත් මම යන්නේ අනුරාධපුරයට. අද විශේෂයක් උනේ මගේ ආදරණීය මිත්‍රයෝ දේශපාලනඥයෝ උඹ දෙනෙක් කිව්වා මේ උපන් දිනේට කැලණියට එන්න අවිල්ල අපිත් එක්ක වැඳලා පුදලා යන් කියලා. ඒගොල්ලගේ ඉල්ලීම පිට මං ආවා. ඔබත් මම නැවතත් දේශපාලනයට එන්න සූදානම්ත් වෙනවා. මං කවදාවත් දේශපාලනේ තාම ඉන්නව තාම අයින් වෙලා නැහැ. මං අයින් කරාට අයින් වෙන්නේ නැහැ. මම සෝනට යන දවසට පනත්තට යන්නම් දැන් නම් යන්නේ පාර්ලිමේන්තුවටම. මම මෙහෙමයි ඔබතුමාලා මට වෙලාවක් මම දෙන්නම් මේ බෞද්ධ භූමියේ මම දේශපාලනය කතා කරොත් ඒක මට මදිකමක්. ඒක නිසා ඔබතුමාලා ඕන ප්‍රශ්නයක් මගෙන් අහන්න අද නැතුව ඔයගොල්ලෝ කියන ඕන තැනකට මං එන්නම්. අද කතා කරන්න බෑනේ. නෑ රජය මෙහෙමනේ රජය පත් කරගත්තා අලුත් ජනාධිපතිතුමා අමාත්‍ය මණ්ඩලය අගමැතිතුමා ඇතුළු. ඉතින් අපි බලමු එතුමාලා වැඩ කරන ආකාරය දිහා. දැන් IMF පාරිජාත්කේ මහම්බෙලා මං කියන්නේ මං දේශපාලන කතා කරන්නේ නැහැ කියලා මෙතන. ඒකට ඔබතුමා එක්ක අපි කැමති පොඩ්ඩක් කතා කරන්න හැම කවුරුද? අනේ රත්තරන් ඕන වෙලාවක එන්නම් මෙතන නම් කතා කරන්නේ නැත. මේ බුදුහාඳුරෝ වැඩි භූමිය රටට වෙලා තියෙන தத்துவ හරි මම කතා කරන්න ආසයි. නමුත් සමා වෙන්න මම මාධ්‍ය වේදී මාතුරුන්ගෙන් අධ්‍යක්ෂකව කළ සමාවිල්ලනවා වෙන තරගදී හම්බෙලා කතා කරමු. කැලණිය මම විශාල සේවාවන් ගොඩක් කළා තියෙනවා. ඒක මානායක හාමුදුරුවන්ගේ ආශිර්වාද පූජාවේ කතාවෙම කිව්වනේ. මම කැලණි කරපු සේවය වැඩි දුර යන්න එපා. ඉස්සරහා පාර බලන්න යන්න ගුවන් පාලමට යන්න මේ කාපාක් එකට යන්න පාරවල් දිගේ යන්න ඇලවල් වලට යන්න. දැන් මේ මන්ත්‍රීතුමාල කියයි ඒවා. දැන් ඔබතුමා හැම කවට රටේ ප්‍රධාන චරිතන කැලණියේ ඉන්නේ. රාජ්‍ය අමාත්‍ය කෙනෙක් ඉන්නවා, විපක්ෂ බලගතු නායකෙක් ඉන්නවා. ඇයි ඒතුමාලගේ හරියන්නේ නැද්ද කැලණිය? නෑ ඉතින් මට ඒක ගැන මගෙන් අහන්න එපා. ඒක ඒගොල්ලගෙන් අහන්න ඕක. ඔයගොල්ලෝ මං කරපු ඒවානේ. ඔව්. ඒක මං කිව්වා. එච්චරයි. උපන් දින දවසේ කියන්නකෝ මොකද්ද ඉදිරි බලාපොරොත්තු පොඩ්ඩක්. ඉදිරි බලාපොරොත්තුව මම එකතෙන් වෙලා මැරෙන මිනිහෙකුත් නෙවෙයි, මම පණුව ගහලා මැරෙන මිනිහෙකුත් නෙවෙයි. මම කරපු පින්කම් ගොඩක් තියෙනවා. ඒක නිසා මම නැවත මම ජීවමාන උනේ කැලණියේ. කැලණියට යම් සේවයක් ඉතුරු ටිකක් කළා තමයි මම මැරෙන්නේ. ඔබ රජයට සම්බන්ධ නැහැ කියලා ආරංචියක් තියෙනවා. ඒ ආරංචිය කියපු කෙනාගෙන් ගන්න මම දැනුත් මේ රජයට සම්බන්ධයිනේ. අවුරුද්දේ සම්බන්ධෙන්න ඕනේ. රණි මහත්තයාගේ වැඩේ වල කොහමද ආශිර්වාද කරන්නේ? ආයි ඒ තැනටම එනවා. මම එතුමාට ආශිර්වාද කරනවා, සුබපතනවා. අද ලොකු පින්කමක් කළා. කරලා මොකද්ද ප්‍රාර්ථනා කරේ? ප්‍රාර්ථනා කරේ රටේ හැමෝටම කරදරයක් නැතුව, අඟහිගකමක් නැතුව, දෑසින් කඳුළු වැටෙන්නේ නැතුව, හිනාමුසු මූණින් තමන්ගේ භාර්යාවන් දූ දරුවන් එක්ක සතුටින් ජීවත් වෙන්න අපි හැමතෙම කාලය උදා කර දෙන්න පළවෙනි ප්‍රාර්ථනාව. දෙවෙනි ප්‍රාර්ථනාව නැවත මට කැලණියට සේවය කරන්න අවස්ථාව දෙන්න කියලා මගේ ප්‍රාර්ථනාව. මොන පැත්තෙන්ද ඔබතුමා බලාපොරොත්තු වෙන්නේ ලැබෙන තැන? නෑ මම දැනට දන්නේ මේ මම ගමන් කරනකොට යන්නේ පයින් දකුණෙන්, වමට යන්නේ නෑ. මම ඩිස්කෝඩ් එකේ කැප්ටන් හැටියට වම දකුණ කියලා ගැව්වා. තාම එහෙම අදහසක් නැහැ, බලමු එන විදිය. රාජ්‍ය දේපල ප්‍රතිව්‍යුහගත කරගෙන ආයි කතා කරනවා. ඒක දේශපාලන නෙමෙයිනේ, පරිපාලන සම්බන්ධ. හරි හරි මෙන්න මේ අපේ ඉන්න මන්ත්‍රීතුමා ඔබතුමාව බලාපොරොත්තු වෙන ඉන්නා කියලා අපිට පේනවා මේ කැලණියට.
ඉතින් රත්තරන් බලාපොරොත්තු වෙන්න එපායි වැඩ කරුප එක නැතුම් මොකෙද්ද බලාපොරොත්තු වෙන්නේ ටෙලිකොම් එක දීලා තියෙනවා බලව එක දීලා තියෙනවා මොකද ඒ සම්බන්ධයෙන් කියන්නේ නැහැ ඉතින් හැම දෙයක්ම හරියට හරිමග යනවනම් අපි සන්තෝෂයිනේ දැන් ඔබතුමාට පේන්නේ හරියට යනවා කියලාද ඔව් ඉතින් මට මගේ දැක්මක් තියෙනවා ජනාධිපතිතුමා ඉහළපිලි ප්‍රඥාවන්තයෙක් හැටියට යම් විශේෂ වැඩක් කරයි කියලා එච්චරයි ඔන්න සොයිසා සොයිසා ඔන්න ඔන්න තිලක් ඇත්ත කෙටියේ දත්ත වැඩියේ සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ News First YouTube channel එක අදම subscribe කරන්න News First ජනතාව සමඟ